අපි මුදල් ගෙවලා ගත්ත පිටණියට නොයෙකුත් කොන්දේසි දාන මේ වගේ ඉඩක් නක් ඕනේ උනේ අර ගමේ තියෙන කනත්තක් අල්ලලා දෙන්න තිබ්බා කොළඹ හා මහනුවර හෙට විශේෂ රථවාහන සැලැස්මක් නව තනතුරු යෝජනාව ගැන කෙරෙන චෝදනාවලට සරත් ෆොන්සේකාගෙන් පිළිතුරු අටේක රාත්‍රියෙන් නෝන්න කොළඹ හදවත බොක් කරලා අරක් මාර ගන්න පෑලියගොඩදී අද පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ අතරවාරයේ අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍යයට පළ කළ අදහස් මේ ෆොන්සේකාගේ ෆොන්සේකා මහතාගේ නම යෝජනා වූ බව කියන නව තන්ත්‍ර පිළිබඳව එහිදී මාධ්‍යවේදීන් විමසුවා රටේ අදටියෙන් තත්ත්වය අනුව ඔය නොයෙක් දේශපාලන කල්ලි වෘත්තීය සමිති හරහා වෙනත් මාර්ගවලින් අමුතු මත ගොඩනගන්න හදනවා රටේ අත්‍යවශ්‍ය සේවාවන් කඩාකප්පල් කරන්න හදනවා ඒතොර ජන ජීවිතයට දුෂ්කරතා එන ඒ හරහා රජය පෙරලීම උත්සාහයක් දරනවා ඒ කල්ලි ගැසීම් හරහා භීෂණයක් ආවොත් සමහරලාට පහර දීම් දේපළ විනාශ කිරීම් ගින්න තැබීම් එවැනි දේවල්ටත් ඒගොල්ලෝ එළඹෙන්න ඉඩ තියෙනවා කියලා අපිට හිතෙනවා ඉතින් ඒක හන්දා රජයේ සූදානම් විය යුතුයි කියන මතය ජනාධිපතිතුමා ඉන්නවා जनाधिपतिपालन पक्ष वृत्ति समिति विविध मत विविध चोदना जीवित हेमदेवरा මේ වගේ මතයක් එනකොට එයාට බය හිතුණා දැන් ගෝඨාභයලට එහෙම පහරවා දීද රාජපක්ෂලා මර්ධනය වෙයිද ඒ න්‍යාය පත්‍රය විනාශ වේද කියලා. ඉතින් එතකොට සෙනවිරත්න වගේ අයට සිද්ධ වෙනවා කැපීමක් කරලා ඒ වෙනුවෙන් පෙනී සිටින්න. ඒ දෙන්න කියපුවා අපි ගණන් ගන්නෑ. අබ රාජපක්ෂ වගේ සුදු වැන් වලින් උස්සන සංස්කෘතිය අයිමත් ඒ කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නවා දැන්. ඒකට ඇත්තම එහෙම වෙයි. මට ඒවා කරනවා නම් මට කරන්න බලතල ඕන තරම් ඒ කාලෙත් තිබුණා. මට ඒ තිබුණා හමුදාවත් එක්ක මට ඕන දෙයක් කරන්න තිබ්බා. මට එක රාත්‍රියෙන් නෝන්නම් කොළඹ හතරපැත්ත બ્લોක් කරලා රට පාර ගන්න තිබුණා. මොකද අපි ඒ වගේ හිතන කට්ටිය නෙවෙයි අපි විනයගරුකව ජීවිතයක් ගත කරපු අය. ජාත්‍යන්තර කම්කරු දිනය හෙටයි. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ වෘත්තීය සමිති මෙන්ම සිවිල් සමාජයේද මෙවන විට විවිධ සමරම් සංවිධානය කර තිබෙනවා. ලෝක කම්කරු දින නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ මේ දින පෙළපාලි මේ දින රැලි හෙට දවසේදී කොළඹ විශේෂයෙන් මේ දින රැලි 15ක් පමණ පැවැත්වීම නිමිත ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල මේ රැලි හෙට දවසේදී කොළඹ සහ නුවර පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තිබෙනවා අද දවසේදී අපි කොළඹ ප්‍රදේශයේ සංචාරය කළා මේ දින රැලිවල සූදානම පිළිබඳ විමසන්න श्रीलंका निदास पक्षे मेदिन रलिय मेवर पैवत्तेने महानूर गेटवे क्रीडांगणेदी जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन हेट पसरु देकट रलिय आरंभ वन अतर गन्नूरु मार्गेन सह महानूर पेरादनीय सिरिमावु बंडारनायक मावतोस्से गेटवे क्रीडांगणे वेत पेलपालिय पेमिणीमट नियमितायि सिंहल देमल मुस्लिम भेदयकिन तोरव मे रटे पेमिण सियलुम कामकारु जनतावट तमंगे हंड ලෝකෙට කියන්නේ රටට කියන්නේ පෙළපාලියන් අපි අවස්ථාව ලබා දීලා තියෙනවා නුවර අපි තෝරගත්තේ නුවර ජනතාවට කරන ගෞරවයක් විදියට එක්සත් ජාතික පක්ෂය මේ දින රැලිය හිටපස්සරු දෙකට කොළඹ කැඹල්පිටියේදී පැවැත්වෙන්නේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මරදානේ සිට පෙළපාලියෙන් කැඹල්පිටියට ගමන් කිරීමට පක්ෂය සැලසුම් කර තිබෙනවා අපි සූදානම් වෙනස් වෙන්න අපි සූදානම් මේ රටේ ජනතාවට වෙනසක් ඇති කරලා දෙන්න ඉතින් අපි
ඒ තේමාව මත තමයි අපි හෙට ඒ යෝජනා ටික ඉදිරිපත් කරන්න කියන එක මේ අවස්ථාවේදී ඔබට කියන්න කැමති විපක්ෂ නායකාර සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානය සිය මේ දින රැළිය පැවැත්වීමට සැලසුම් කරත්තේ අකරේපත්තුව ධර්ම සංග්‍රහ ක්‍රීඩාංගණයේදී අන්ද තොලිලාලකලු කම්කරුවන් අතර සවර්ධනය කරන්න සමගිය ගොඩනගන්න අපි මේ මේ රැළිය පවත්වන්නේ ශ්‍රී ලංකාවේ කම්කරුවන් සියල්ලන්ම එකතු කරගෙන අපි මේ කම්කරු අයිතීන් දිනා ගන්නට කටයුතු කරනවා කරදප්පඩු මෙන්බදනියම් ඒකාබද්ධ විපක්ෂයේ මේ දින රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පසුරු දෙකට ආරම්භ වන්නේ ගාලු මෝදර පිටියේදී සංඝ වේද ගුරු ගෝවි කම්කරු සහ රණවිරු සියලුම දෙනා ගෝල් පේස් පිටියට එනවා අහිංසක අපේ රට බේරගත්තු විරෝධාර රණවිරු රෝද පුටුවෙන් එනවා මෙතෙන්ට ඊළඟට මේ රටේ සමස්ත මහා සංඝ රත්නය ඇතුළු ආගමික නායකයෝ මේකට එනවා ජනතා විමුක්ති පෙරමුණේ මේ දින රැළිය මෙවරත් පැවැත්වෙන්නේ කොළඹ BRC පිටියේදී ඔවුන්ගේ මේ පෙළපාලිය දෙහිවල SS ජයසිංහ ක්‍රීඩාංගණයෙන් ගමන් ඇරඹීමට නියමිතයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ මේ දින රැළිය හෙට යාපනයේදී පැවැත්වෙනවා අපි මෙවර මෙම උදේ වරුවේ අපේ මේ රැළිය අපි පවත්වන්නේ යාපනයේ यापने अभी पावत्ताने उत्तर दकुन याकरण मैरैलिय वशेन मुकद उत्तरे सहोदरुंट नगिनीर सहोदरुंट हेमदाम कोलंबटे गियाम इताम अमारुविंद श्रीलंका निदहास पक्षे मैथिन रैलिय पवत्तियुमट नियमित गेटबे क्रीडांगणे निरीक्षणे कल एम पक्षे मैथि एमतिवरुन पशु माध्येट अदहास पलकला गोल फेस तुनक पुरवन सेनग मे महानुवर नगरयट गेनेन रैलिय मेवर अपि ආදර්ශමත් රැලියක් විදියට පවත්වනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පක්ෂයට ආදරය කරන ඒ සියලු දෙනා එන තැන තමයි ගැටපේ නිල් බලකායත් වැඩිදී අපි සියලු දෙනා ඒ සියලු දෙනා හෙට නියෝජනය කරන්න ගැටපේ මහානාම ක්‍රීඩාංගණය හෙට දැනට අපිට වාර්තා කළා තියෙනවා 30කට ආසන්න ප්‍රමාණයක් පක්ෂනායකයන් සහ පක්ෂ නියෝජිතයන් සම්බන්ධ වෙනවා කියලා ප්‍රධාන වශයෙන් තොණ්ඩමන් නැමතුමාගේ පක්ෂය අතාවුල් නැමතුමාගේ ඒ පක්ෂයේ එතුමත් එක්ක කණ්ඩායමක් ඒ වගේම ඒ ජනතාවකුත් සම්බන්ධ වෙනවා ඩග්ලස් දේවානන්ද අපේ හිටපු ඇමතුමා මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායමක් සම්බන්ධ වෙනවා කම්කරු ක්ෂේත්‍රයේ අපේ වෘත්තීය සමිති ක්ෂේත්‍රයෙන් යෝජනාවක් ගේනවා කම්කරු පන්තියේ කාන්තාවන්ට ඒ ප්‍රසූත නිවාඩු ලබා දෙන යෝජනාවක් ගේනවා ඒක අපේ පක්ෂයෙන්ුත් අපි අනුමත කරන්න බලාපොරොත්තු වෙනවා राज्य बल पावीचरा मध्यम कारक सभा साकाचा සාමාන්‍ය ආණ්ඩුවලට තමයි හයිය තියෙන්නේ. එතකොට දැන් ප්‍රධාන පක්ෂ දෙකක් යහපාලන ආණ්ඩුව කරන්නේ. එතකොට මේ ආණ්ඩුව ගෝල් පේස් ගන්නෙ නෑ. එතකොට අපි ඒකාබද්ධ විපක්ෂයේ හැටියට ගෝල් පේස් පිට්ටනිය අපි අරගෙන මේ මැයිදින රැළිය පවත්වනවා. දහසකුත් බාධක මැද තමයි මේක පවත්වන්නේ. මේ පිට්ටනිය ගත්තේ අපි ලක්ෂ 10කට ආසන්න මුදලක් ගෙවලා අපි මුදල් ගෙවලා ගත්ත පිට්ටනියට නොයෙකුත් කොන්දේසි දානවා. අහවල් තැන මේක වෙන්න ඕනි, අහවල් තැන මේක වෙන්න ඕනි කියලා. නමුත් ඔවුන්ගේ කොන්දේසිත් එක අපිට කටයුතු කරන්න බෑ. ගැටඹෙන් කැම්බල් පාක් එකේ දෙකම එකහු කළා. ඒ වගේ හතර ගුණයක් සෙනග ලොකුයි ගෝල්ෆිෂ් පිට්ටනිය. ඒ රැස්වීමෙන් තේරුම් ගන්න පුළුවන් මේ ආණ්ඩුවට තියෙන ප්‍රතිචාර මොකක්ද කියලා. එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්ුණා. ඒකාබද්ධ විපක්ෂය
අපෙන් ඉල්ලුවට විශාල තැනක් ඕනේ කියලා. ඉතින් එයාලා ඉල්ලුවා ගෝල් ෆේස් පිට. එයාලා හිතුවේ ගෝල් ෆේස් එක අපි දෙන්නේ නැහැයි කියලා. නමුත් අපේ අගමැතිතුමා කෙලින්ම නිර්දේශ කළා අනුමත කළා ගෝල් ෆේස් එක දුන්නා ඒගොල්ලන්ට එයාලගේ මැයිදිනිය කරන්න. ඒකාබද්ධ විපක්ෂ එක මන්ත්‍රීවරයෙක් කියනවා අපට ගෝල් ෆේස් එක ඉඩ මදි වෙයි වගේ. පෝත් සිටියෙත් පුරවන්න සිද්ධ වෙනවා මිනිස්සු. එන සෙනග එහාටත් දාන්න වෙනවා කියලා. දැන් මේක මාර කතාවක් නෙමෙයි කියලා තියෙන්නේ. මොකද ඊයේ මං ගිහිල්ලා ගෝල් ෆේස් එක දිහා බලනකොට එයාලගේ වේදිකාව කොහෙද හදන්නේ? ගෝල් ෆේස් එකේ 30%කවත් ඉඩක් නැතුව ගෝල් ෆේස් හෝටලයට ආසන්නව වේදිකාව හදලා ගෝල් ෆේස් එකෙන් 30%කවත් පාවිච්චි වෙන්නේ නැති විදියට තමයි ගහලා තියෙන්නේ. ඉතින් මට ඇත්තටම කල්පනා වුණේ මේගොල්ලන්ට මේ වගේ ඉඩක් නැක් ඕනේ උනේ අර ගමේ තියෙන කනත්තක් අල්ලලා දෙන්න තිබ්බා එයාලගේ මැයිදිනිය කරන්න. මොකද මේ පුංචි තැනක්. එහෙම නැත්තම් මේ අපිට ඕන නම් කොළඹම තියන්න ඕන නම් විසාකා විද්‍යාලයේ වොලිබෝල් කෝට් එක දෙන්න තිබ්බා එයාලගේ මැයිදිනිය තියන්න. ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් හෙට කොළඹ හා මහනුවර නගරවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. කොළඹ නගරයේ සහ අවට මෙවර මෙයිරැලි 15ක් සංවිධානය කර තිබෙනවා. මේ හේතුවෙන් හෙට නගරයේ ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්මයි මේ. හෙට උදෑසන 9 සිට පස්වරු 5 දක්වා මාලිගාවත්ත ප්‍රදීපාමාවත ජුම්මා මස්ජිද් හන්දිය සහ සංගරාජ වටරවුම දක්වා මාර්ගයේ වසා තැබෙන අතර පස්වරු 1 සිට 6 දක්වා බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ හන්දිය සිට බොරල්ල හන්දිය දක්වා වසා තැබෙනු ඇති. සරණංකර පාර බාමංකඩ හන්දියේ සිට SDS ජයසිංහ ක්‍රීඩාංගණය දක්වා මාර්ගයේ වසා තැබෙන්නේ හෙට පස්වරු 1 සිට 4 දක්වායි. පස්වරු 1 සිට 5 දක්වා ඉබ්බන්වල හන්දියේ සිට කොම්පඤ්ඤ වීදිය දෙසට රථවාහන ඇතුළු විය නොහැකි. පෙරවරු 11 සිට 5 දක්වා මරදාන මාර්ගයේ බොරැල්ල හන්දිය දක්වත් සංගරාජ මාවතේ සහ පංචිකාවත්ත මාර්ගයේ වාහන ගමනාගමනයත් සීමා කෙරෙන අතර පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා ආමරවේදී සුමනතිස්ස මාවතේ වාහන ගමනාගමනයද සීමා කර තිබෙනවා. සෝන්ඩස් මාර්ගයේ ගමනාගමන කටයුතු පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා සීමා කෙරෙන අතර පෙරවරු 6 සිට පැය 4ක කාලයක් මිහිඳු මාවත ගුණසිංහපුර හන්දිය වෙල්ල වීදිය උසාවි පාර හන්දිය සහ පංචිකාවත්ත මාර්ගයේ බැංකු මාවත හන්දියේ වාහන ගමනාගමනයේද සීමා වනු ඇති. සෙරමික් හන්දියේ සිට ගාලුමෝදර කොල්ලුපිටිය දක්වා පස්වරු 1 සිට 5 දක්වා ගමනාගමනයේ සීමා වනවා. මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයිදින රැළිය පැවැත්වෙන්නේ මහනුවර ගැටමේ ක්‍රීඩාංගණයේදී. ගන්නෝරුව මාර්ගයෙන් ගැටමේ ක්‍රීඩාංගණය වෙත සහ මහනුවර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ඔස්සේ ගැටමේ ක්‍රීඩාංගණය වෙත එහි පෙළපාලිය පැමිණීමට නියමිතයි. පොලිසිය පවසන්නේ එම සියලු මාර්ග හෙට පෙරවරු 6 සිට සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවයි. කොළඹ නගරය හරහා එවැගේම පේරාදෙණිය මහනුවර නගර හරහා වෙනත් ප්‍රදේශවලට යාමට අපේක්ෂා කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා එම නගර හරහා ගමන් නොකර වෙනත් විකල්ප මාර්ග තෝරා ගන්නා ලෙස. කොළඹ නගරයේ ආරක්ෂාව මැයිදින පෙළපාලි සඳහා 7000කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. මීට අමතරව හෙට දිනය තුල ලංකාවේ අනිත් ප්‍රදේශවල රථවාහන රාජකාරි සඳහා තවත් 9000ක් පමණ නිලධාරීන් යෙදවෙනවා. ඒ අනුව කොළඹ මහනුවර සහ සමස්ත මුළු ක්‍රියාවලිය සඳහා හෙට දිනේදී 20000කට ආසන්න පොලිස් නිලධාරී සංඛ්‍යාවක් යෙදවෙනවා. සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන්ද සමග විශේෂ මෙහෙයුම් මැදිරි දෙකක් ස්ථාපිත කරලා තියෙනවා. කොළඹ නගරයේ යම් හදිසි ආපදාවක් අනතුරක් ඒ වගේම වෙනත් ආකාරයක සිද්ධියක් සම්බන්ධයෙන් 01 1 2 4 3 3 3 3 කියන දුරකථන අංකයට ඇමතීමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මහනුවර පේරාදෙණිය ආශ්‍රිතව යම් සිදුවීමක් සම්බන්ධව පොලිසියට දැනුම් දීම සඳහා 01 8 1 2 2 3 3 3 3 කියන දුරකථන අංකයට ඒ සියලු තොරතුරු ලබා දීමට හැකියාව ලැබෙනවා. අම්බලන්තොට පල්ලෙරොට ඓතිහාසික රම්බා රජමහා විහාරස්ථානයේ අද පැවති ආගමික උත්සවයකදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. මම විශ්වාස කරනවා මේ යන විදියට ගියොත් හඳුරුනේ අපිට අපේ රටක් අපිට ඉතුරු වෙයිද කියන එක පිළිබඳ අපිට සැකයක් තියෙනවා. අද සමහරු කියනවා මේ ණය බර ගැන හැමදාම හම්බු මේ කමු බොරුවක්. කිසිම නායකයෙකුට බරක් අපිට තිබුණේ නැහැ. අපි ණය ගත්තේ ගෙවන්න පුළුවන් ප්‍රබාලය. මේ ආණ්ඩුව මේ අවුරුදු දෙකට විතරක් බිලියන 10.5ක් ණය ආරම්භ තියෙනවා. ඒවා ගත්තේ සතියේ මාස 12න් ගෙවන්න. කෙටි කාලීන
ණය අපි ගත්තේ අවුරුදු 20කින් ගෙවන 25කින් ගෙවන 40කින් ගෙවන මේ තප්පේ වෙනසක් තියෙනවා මේවා ගෙවන්න ගිහිල්ලා තමයි මුන් මේ හිර වෙලා කරපු දෙයක් නෑ ඒ බිලියන 10 බිලියන බිලියන 10.5න් කරපු වැඩක් අපිට පේන්න නෑ හාමුදුරුවෝ මේ ගත්ත ණය ප්‍රමාණය කියන්නේ එයාට එක්කෝ කවුරු හරි දුන්න ලොකු ලණුවක් මොකද එතුමා දන්නේ නැහැ මේ ගණන් එහෙම නැත්තම් අමූලික බොරුවක් ඒ මොකද එතුමා කියන 10 මාර කොහොම දෙන්නේ අපි 2015 ජනවාරි මාසේ බලයට එනකොට එතුමා ගත්ත ණය තියුණා අපිට ගෙවන්න ඒ ආණ්ඩුව ගත්ත ණය ඩොලර් බිලියන 7.6ක් එතකොට අලුතින් ණය එකතු වුණා එතුමාලා ගත්ත 2013 14 ණය මොකද ඒවා ගෙවන්නේ සමහර වෙලාවට ඒ ණය ගත්තාම අවුරුදු කිහිපයක් හම් වෙනවා Tamanට ණය නොගෙවා ඉන්න ග්‍රේස් පීරියඩ් කියලා කියනවා ඊට පස්සේ තමයි ණය ගෙවන්න පටන් අරගන්නේ එතකොට අලුතෙන් එතුමා ගත්ත ණය අපිට ගෙවන්න සිදු වුණා තවත් 2015 දී තියුණා ඩොලර් මිලියන 800ක් එතකොට ඒ වගේම 2016 දී महिंद राजपक्ष जनाधिपत्मा गत्त नय अलुतेन तवत्त एकतु उना देदास दासे दी अपिट गिवान डोलर मिलियन अटसी विसिपहा एतोर मेटिक गत्त हम एतोकोट मुलु महत नय प्रमाने डोलर बिलियन नवयाई दसम तुनक बावट पत्तुना महिंद राजपक्ष रजे गत्त नय इतमतरव देदास पहलवे दी अपे रजे गत्त नय डोलर मिलियन 500ක් එතකොට ඒ වගේම 2016 දී අපි ගත්ත ණය ඩොලර් මිලියන 650ක් ඩොලර් බිලියන 1.15යි අපි අරගෙන තියෙන්නේ. එතකොට ඒ ඔක්කොම එක වුණාම එනවා ඩොලර් බිලියන 10ආ මාරක්. දැන් එතුමානෝ අපි මොනවද කරේ? අපි තමයි පටන් අරගත්තේ මොරගහ කන්ද. ඒ වගේම අපි පටන් අරගත්තා මේ නුවරට යන අධිවේගී මාර්ගය. ඒක දැන් මුල්ගල තියලා ඒකේ වැඩ පටන් අරගෙන ඉවරයි. ඉතින් ඒ නිසා මේ වගේ මිනිසුන්ව මුලා කරන්න එපයි කියලා මම කියනවා හිටපු ජනාධිපතිවරයෙක් වශයෙන් මේ එතුමාට හෙට මිනිසු ගේන්න බැරුව මේ මිනිසුන්ව ගේන්න කරන අමූලික අඳුනාවක් විතරයි විශේෂයෙන් විතරයි මම දකින්නේ මියන්මාර් ජාතිකින් 14 දෙනෙක් සහ ළමුන් 16 දෙනෙක් රැගත් යාත්‍රාවක් කංකසන්තුරේට නාවික සතපුම් 12ක් උතුරින් වූ මුහුදු සීමාවේදී විරල ආරක්ෂක දෙපාර්තමේන්තුව බහරේටගෙන තිබෙනවා නාවික හමුදා ප්‍රකාශක ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් චමින්ද වලකුළුගේ මහතා සඳහන් කළේ ඉන්දියා ජාතිකින් දෙදෙනෙකුද ඒ අතරවන බවයි අද පෙරවරුවේ විරල ආරක්ෂක දෙපාර්තමේන්තුව බහරේටගත් මෙම යාත්‍රාව කංකසන්තුරේට රැගෙන විත් ඇති අතර එහි සිටි පුද්ගලයින් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා ළමුන් අතර දින 15ක් හා මාස 4ක් වයසදී බිලින්දුන් දෙසටන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා මෙම මියන්මාර් ජාතිකයින් මීට වසර 4කට පෙර සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් තිබෙනවා මෙම පුද්ගලයින්ගෙන් දැනට ප්‍රශ්න කරගෙන යන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ස්වභාවික ද්‍රව වායු ඉදිරි කාල සීමාවේ මෙරට ප්‍රධාන බලශක්ති මූලාශ්‍රයක් බවට පත් කිරීම රජයේ සැලසුම වී තිබෙනවා. එහෙත් මෙම වෙළඳපොළ අයිතිය ක්‍රමානුකූලව අපෙන් ගිලිහී යයිද? මේ ඒ පිළිබඳව විමසුමක්. ගල්ලංගුරු වෙනුවට සම්පූර්ණ ස්වාභාවික ද්‍රව විදුලි බලාගාර දෙකක් ඉන්දියාව හා ජපානය සමග එක්ව ඉදි කිරීමට මේ වන විට යෝජනා වී තිබෙනවා. මේ අතර වාරයේ මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් සංයුක්ත චක්‍ර බලාගාරයක් කෙළවර පිටි ඉදි කිරීම සඳහාද රජය මේ වන විට ලන්සු කැඳවා තිබෙනවා. කෙරවලපිටිය බලාගාරයේ ආරම්භයේ ඩීසල් මගින් ක්‍රියාත්මක කර වසර 3කින් ස්වාභාවික ද්‍රව වායු වලට පරිවර්තනය කිරීමට හැකි වෙන ලෙස ඉදිකරන්නේයි කැබිනට් මණ්ඩලයේ පත් කළ ප්‍රසම්පාදන කමිටුව ආයෝජකීන්ට දන්වා තිබෙනවා. ස්වාභාවික ද්‍රව වායු සැපීමේ වගකීම එහිදී රජය බාර ගන්නා බවත් ඒ සඳහා වෙනම ක්‍රමවේදයක් සකස් කරන බවත් ප්‍රකාශ වුණා. එය අනුව ස්වාභාවික වායු ගෙන්වා ගබඩා කර බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව මීට සති කිහිපයකට පෙර අමාත්‍ය චන්දේ වීරකොඩි මහතා ප්‍රකාශ කළා. පසුබිම මෙසේ පවතිද්දී අග්‍රාමාත්‍යවරයා ඉන්දියා අගමැතිවරයා හමු අවස්ථාවේ දෙරට අත්සන් කළ අවබෝධ අගිවිසුමකට ස්වාභාවික ද්‍රව වායු පිළිබඳව කරුණු ඇතුළත් කර තිබෙනවා. Sunday Times පුවත්පත අද මෙම අවබෝධ අගිවිසුමේ කරුණු අනාවරණය කර තිබුණා. එහි සඳහන් වූයේ ස්වාභාවික වායු පරන්තියක් පාවෙන ගබඩා සංකීර්ණයක් වායු බෙදා හැරීම සඳහා නල පද්ධතියක් ඇති කිරීමට හා ස්වාභාවික වායු අලෙවි කිරීම සඳහා නීතිමය බලතල සහිත ආයතනයක් ස්ථාපිත කිරීමද මෙම අවබෝධ අගිවිසුමට ඇතුළත් බවයි. මෙම අවබෝධ අගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා දෙරටේ නිර්වචයන් එකගත්වේ පළ කර ඇතැයි Sunday Times වාර්තාවේ සඳහන්. ඉන්දියාවට සහ
ජපානයට වෙන වෙනම මෙගාවට් 500 බල සහිත විදුලි බලාගාර දෙකක් ලබා දීමට රජය තීන්දුව කරගෙන තියෙනවා. ඒ විදුලි බලාගාර දෙකට සහ කැලණිතිස්ස ආශ්‍රිතව පවතින LNG ස්වාභාවික වායු වලට පරිවර්තනය කළ හැකි විදුලි බලාගාර සඳහා ස්වාභාවික වායුව සැපයීම සම්බන්ධයෙන් ඉන්දියාවත් ජපානයත් ශ්‍රී ලංකාවත් එකමුතුව සිදු කරන ආයෝජනයක් පිළිබඳ තමයි සාකච්ඡා කරමින් කළේ. මේ රටවල් තුනේ ආයෝජකයන්ට ඒ සඳහා අවස්ථාව දෙනවා කියන එක විතරයි මෙතෙක් සාකච්ඡා කරලා තියෙන්නේ. ප්‍රතිශතයන් සම්බන්ධව නුදුරු කාලයේදී වෙන වෙනම ඒ ක්‍රියාකරන ආකාරය පිළිබඳ ආයෝජකයන් කවුද කියන කාරණා සම්බන්ධව ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතයි. වෙන විට දැන් සෙල් සංස්ථාවේ පිරිපාදුව හදාගන්න බැරි වෙලා මහින්ද මහත්තයා ලක්ෂ 34ක් විශ්වවිද්‍යාලෙ විදන් කරත් මිලියන ගොලෝ මිලියන 500ක් අපිට හොයාගන්න බැරි වුණා. මේ මොහොතේ තියෙන්නේ ඒ අර්බුදයමයි. එතකොට පිරිපහදුව නවීකරණය නැක්රීම තමයි බර ගැදීම අවශ්‍යතාවය. ඒත් කියනවා නම් එනර්ජි එක මුත්‍රාජන ඉදි කරනවා කියලා හොඳයි. අදයි මේක යෝජනාවක් පමණ එවැනි තත්ත්වයක් රාජ්‍ය මුදල් තත්ත්වයකුත් නැහැ. එතකොට තෙල් සංස්ථාවේ මුදල් කොහොමද හොයාගන්නේ කියන එකත් ඉතාම වැදගත් දෙයක්. ජනාධිපතිතුමා ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරා අවබෝධතා ගිවිසුම් අත්සන් කරා කියලා ඔයකක්වත් වලංගු නැහැ. ඒවා නිවැරදි ගිවිසුම් ගත වෙනකම් ගිවිසුමේ තියෙන මොකද්ද මේක 30 අයිතියක් යනවාද වසර 30කින් අයිති වෙනවද ඒ 30කින් අයිති නම් කොච්චර මුදලක් අපි ආයෝජනය කරනවද ආයෝජකයා කොච්චර ආයෝජනය කරන ඔහුන්ට ලැබෙන ලාභ ප්‍රතිශතය මොකද්ද මෙන්න මේවා පැහැදිලිව වෘත්තීය සමීක්ෂා රට හැමිට තිබිය යුතුයි. ඉන්දියාව සහ ජපානයේ මැදිහත් වෙලා LNG සැපයුම සහ පවර් ප්ලාන්ට් සඳහා ජොයින්ට් වෙන්චර් එකකට යන්න හදනවා. එහි ලංකාව සතු ප්‍රමාණය 10%ටත් වඩා අඩු ප්‍රමාණයක් කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. එහෙම වුණොත් ඒක බරපතල තත්වයක් වෙනවා. මොකද අනාගතේ අපි තාක්ෂණය ගන්න කියලා අපේ සියලුම දේවල් ඔවුන්ට ලබා දුන්නොත් අපි අපේ පාලකයෝ අපේ රට නෙවෙයි අපි නෙවෙයි ඔවුන් බවට පත් වෙනවා. ඒ හින්දා මේ වටවංගි ගහලා මේ අපරාධය කරන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ හින්දා අපි පැහැදිලිවම ආණ්ඩුවට බල කරලා හිටිනවා ඉස්සල්ලා හෙලි කරන්න ඔබලාගේ මේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකේ ෂෙයාර් එක කොහොමද යන්නේ, ඒක කොහොමද තෙල් සංස්ථාවට බලපාන්නේ, කොහොමද රටේ අනාගත බලශක්ති ආරක්ෂාව ඕගොල්ලෝ තහවුරු කරන්නේ. වමේ කේන්ද්‍රය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඇමරිකාවේ හිටපු පදිංචි ප්‍රකට ව්‍යාපාරිකෙක් තමයි රාජ් රාජරත්නම් කියන්නේ. ඔහුට අතිවිශාල වරප්‍රසාද තිබුණු ව්‍යාපාරිකෙක්. එහි ඔහුගේ ගැලියන් ගෲප් පී අධිපතිවරයා. ඔහු යටතේ තිබුණා හෙච් නැමති පදනමක්. ඒ පදනම මගින් කරගෙන ගිය යම් යම් ව්‍යාපාරික කටයුතු නිසා ඇමරිකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය ඇමරිකාවේ ආර්ථිකයට බරපතල හානියක් සිදු වුණු බවට චෝදනා නගමින් ඌව 2012 දී අත්අඩංගුවට ගන්න. අධිකරණය කියනවා මේ පුද්ගලයා මේ රටේ කොතරම් ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුණත් ආයෝජකයෙක් වුණත් කොතරම් සුදුසුකම් මේ පුද්ගලයාට තිබුණත් වරදක් කර තිබෙනවා නම් ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග යටතේ සාමාන්‍ය පුරවැසියෙක්ට දෙන දඬුවම් ඔහුට ලබා දිය යුතුයි කියන එක. අපිට පුළුවන් වෙලා තිබෙනවද දැන් මහා බැංකු බැඳුම් කර සිදුවීම මුල් කර ගනිමින් අපි අවුරුදු කිහිපයක් මේ ප්‍රශ්නේ එහාට මෙහාට අදිනවා. අපට තවමත් මෙහි වැරදිකරුවන්ට දඬුවම් දීමට හැකියාවක් ලැබිලා නැහැ. අපිට පෙනෙන්න තිබෙන්නේ ඒ වැරදිකරුවෝ ඒ වැරදි ක්‍රම මගින් ලබාගත් මුදල් වෙනත් ආකාරයකට ආයෝජනයන් කරමින් ඔවුන්ගේ ඒ ව්‍යාපාරයන් සහ ආයෝජනයන් පුළුල් කරනවා. රටක සම්පත්, රටක දේපොළ, ජනතාවගේ දේවල් සොරා කරනවා නම් ඒක බලු කපුටෙක් වෙලායි උපදින්නේ. ඍජුව තීන්දු ගත යුතුයි. රජයේ වගකීමක් තිබෙනවා නීත්‍යානුකූල පියවර ගැනීම. මේ දිනේ හෙට එනවා. මේ දිනේට නගින මේ දිනේ වේදිකාවලට නගින දේශපාලන පක්ෂව මතක තබා ගත යුතුයි. රුපියල් මිලියන ගාණක් EPF ETF එකෙන් කොල්ල කෑවයි කියන චෝදනාව තිබෙනවා ඔය මහ බැංකු බැඳුම් කර සිදුවීමේදී. සේවා පිළිබඳවත් රජයේ අවධානය යොමු විය යුතුයි. අරණායක නායාමෙන් විපතරපත් වූවන්ට සහ අවදානම් කලාපවලින් ඉවත් කළ ජනතාවට නව නිවාස ඉදිකිරීම සඳහා මුදල් ආධාර පිරිනැමීම නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදනය යටතේ
පවුල් දහසක් සඳහා රුපියල් ලක්ෂ 163ක මුදලක් මෙහිදී ලබා දුන්නා. අරණායක ප්‍රදේශයේ පැවති මෙම උත්සවයට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මාධ්‍ය ශාස්ත්‍රය දිහා බැලුවම පුවත්පත් දිහා බැලුවම බොහෝ දුරට ලොකුම ලොකු සිරස්තලය ලැබිලා තිබෙන්නේ අර සරත් ෆොන්සේක මැතිතුමාගේ අලුත් කාර්යභාරයේ. එහෙම අලුත් කාර්යභාරයක් නෑ, ඒක බොරුවක්. ඒ බොරුවක් නිර්මාණය වෙලා තමයි අද දැන් මේක කතා බහට ලක් වෙලා තිබෙන්නේ. හැබැයි කවුරු හරි අද දවසේ කතා කරනවද යුරෝපා පාර්ලිමේන්තුවේ ඡන්ද 436ක් අපේ රටට GSP Plus සහනය ලබා දෙන්නට පක්ෂව ලැබුණයි කියන්නේ. මේ මෑත කාලේ යුරෝපා හවුලෙන් මේ වගේ ශක්තියක් අපේ රටට ලැබිලා තියෙනවා. නිකමට හිතලා බලන්න, අර පැවතුණු රාජ්‍ය නායකත්වයේ තිබුණා 436ක් අපිට පක්ෂව ලැබෙනවා, GSP Plus සහනය අපිට ලැබෙනවා. අපිට GSP Plus සහනය නැති වුනේ ඒ කාලව කොහොමදු? මොකද මේකට හේතුව? මම පැහැදිලිවම කියනවා, මේකට හේතුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැන, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන. අද මුළු යුරෝපයේම පමණක් නෙවෙයි, මුළු ජාත්‍යන්තරයේම මේ රාජ්‍ය නායකත්වය, මේ ජාතික ආණ්ඩුව පිළි අරගෙන තිබෙනවා. දැන් විමර්ශන. මදුරංකුලිය නගරයේ මෙම දෙමහල් වෙළඳ සංකේතයේ දෙවන්නේ ඩෝකපෙන් අතාරය යටතේ පළත් සභා හා පළත් පාලන අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කළ පුරනගම වැඩසටහනට පුත්තිලම ප්‍රාදේශීය සභාව තෝරා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි. දයක් නොබ ප්‍රධානයක් ලෙස රුපියල් කෝටි 5ක මුදලක් පුරනගමෙන් පුත්තිලම ප්‍රාදේශීය සභාවට අනුමත වූවටත් වඩා වැදගත් වනුයේ සභාවේ සියලු සභිකින්ටද නිලධාරීන්ටද පළත් පාලනය සම්බන්ධයෙන් වෙදමත් පුහුණුවක් ඩෝකබැංකු අධීක්ෂණය යටතේ ලැබීමයි. එවැනි වෙදමත් පුහුණුවක් ලැබූ මහජන නියෝජිතින්ගේ චනවරම කල්ලිකුත් වීම තුල පුත්තලම ප්‍රාදේශීය සභාව දෙවසරකට අධික කාලයක් තිස්සේ පාලනය වනුයේ ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ නිලධාරියෙකු වන සභා ලේකම්වරයා යටතේ. පුරණගුම යටතේ ඔහුද වෙදමත් පුහුණුවක් ලබා තිබුණද පුරණගුම යටතේ ඉදි වූ මෙම වෙළඳ සංකීර්ණය හොර පාරේ බදු තීමට පියවර ගෙන තිබෙනවා. 26 වෙනිදා මෙම දැන්වීම පළ කරමින් ලේකම්වරයා මිලකනන් කැඳවන්නේ වෙළඳ සැල් 26කින් 13කට පමණයි. මේ දැන්වීම පළවීමට පෙර බිම්හලේ වෙළඳ සැල් 13න් 11කට අදාළව තුන් අවුරුදු බදු කිවිසුම්බලට අත්සන් කෙරී ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරවයි. 2012 වසරේ සිට නිල කාලය අවසන් වන තෙක් දුරේ හෙබවු පුත්තිලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට අනුව මෙහි බිම්මහලේ වෙළඳ සැල් 13න් 6කට අදාළව සභාව විසින් තීන්දුව තීරණගෙන තිබෙන්නේ 2013 වසරේදී. අපි හිතුවා මුලින් ටෙන්ඩර් කරපු අයට මේ කඩ ලබා දෙයි කියලා. මේ ටෙන්ඩර් කරුවන්ගෙන් ප්‍රාදේශීය සභාවට රුපියල් 25000 ගානේ අත්තිකාරකුත් අරන් තියෙනවා සියලුම ටෙන්ඩර් කරුවන්ගෙන්. මට දැන් ගිය සතියේ ඉඳලා පැමිණිලි කරන මේ ටෙන්ඩර් ගත්ත අය මේ අයගේ කඩ නැහැ කියලා. දැන් ඒ අයට කඩ දෙන්නේ නැහැ කියලා. පුත්තිලම ප්‍රාදේශීය සභාව සතු බලතල සහ කාර්යභාරයේ ක්‍රියාත්මක කරන නිලධාරී යන නෛතික අර්ථකථනයට අනුව කටයුතු කරනවා වෙනුවට පුත්තිලමේ නින්දකම් හිමියා බඳු භූමිකාවකට පණ පොමින් ලේකම්වරයා බලය අවභාවිත කිරීම පළත් පාලනයේ අයාලේ යාම නවේත වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යතුමනි මේ ඔබේ අවධානය පිණිසයි. දැන් ස්පෝර්ට්ස් රවුන්ඩප්. ශ්‍රී ලංකා දිගුතුර ධාවන ශූරී ගයන්තික අබේරත්න ආසියානු ග්‍රෑන්ඩ් ප්‍රි මල්ල ක්‍රීඩා තරගාවලියේ තුන්වැනි අධ්‍යයනයේ මීට 800 සව්වේ රන් පදක්කම අද දිනා ගත්තා. ඒ මිනිත්තු 2යි තත්පර 3.87ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් එමෙ සව්වේ ලෝකඩ පදක්කම නිමාලිය ලුයනාරච්චි දිනා ගත්තා. ක්‍රීඩාපුවත් සමගින් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රති ප්‍රකාශය අවසන් වෙනවා. සුබ රාත්‍රියක්. අයිබෝන්.